අයිබුවන් සුබ උදෑසන. ජීවිතේ අපිට හමු වෙන හැම අවස්ථාවක්ම අපි මේ අවස්ථාව ජීවිත ආශිර්වාදයක් බවට පත් කරගන්නට ඕනි. ඉතින් එවැනි ආශිර්වාදවත්ක සහිත උදෑසනක තමයි අපි මේ මුණ ගැහෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී සඳුන් නරන වැඩසටහනින් ඔබේ ජීවිතයට ඉතා වැදගත් මාතෘකාවක් පිළිබඳව තමයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපේ ජීවිතයේ හිමිදිරිය වගේම ඉතාම වැදගත් අවධියක් තමයි මේ යෞවන විය කියන්නේ. ඉතින් යෞවන විය පිළිබඳව අපි කතා බහ කරන්නට විශේෂයෙන් යෞවන වියේ මානසික සෞඛ්‍ය පිළිබඳව කතා බහ කරන්නට අද දවසේදී සූදානම්. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්නට අද දවසේ අපේ මැදිරියට පැමිණලා සිටිනවා උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍ය අභිසිංහ මහත්මිය. අපි ඔබතුමිය විතමත් ගෞරවෙන් පිළිගන්නවා අයිබෝන් කියලා. අයිබෝන්. ඔව්. මං කලින් කියවනේ හිමිදිරිය කොච්චර සුන්දරද. ඒ වගේම මේ යෞවන විය කියන එකත් හරි වැදගත්. අර ආශිර්වාදාත්මක අවධියක් තමයි යෞවන විය කියන්නේ. අපිට නොඑක් ශක්තියින් උත්පාදනය කරගන්න පුළුවන්. අපේ ජීවිතයට නොඑක් නිර්මාණ එකතු කරගෙන හොඳ ගමනක් යන්න මූලාරම්භය සැපෙන්නේ යෞවන වියේදී. ඉතින් මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි මේ යෞවන විය කියන්නේ මොකක්ද? එය නිර්වචනයකින් දක්වනවා නම් එහෙම නැත්නම් ඒක හඳුන්වනවා නම් යෞවන විය කියන්නේ මොකක්ද? ඔව් ඇත්තටම සුගන්ධි ආරෝභ කිව්වා වගේම අපේ ජීවිතයේ ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදවලින් එකක් තමයි මේ යෞවන විය කියලා කියන්නේ. ඉතින් අපි මනෝවිද්‍යාවේදී මේ යෞවන විය ගැන කතා කරනකොට කොටස් තුනකින් තමයි අපි මේ යෞවන විය ගැන කතා කරන්නේ. මේ යෞවන වියට අයිති වෙන කාල සීමාව වයස විදියට ගත්තොත් එහෙම අවුරුදු 10 සිට 24 දක්වා කාලය යෞවන විය විදියට අරගෙන එයිනුත් පෙර යෞවන විය, මැදි යෞවන විය සහ පසු යෞවන විය කියලා යෞවන විය කොටස් තුනකට අපි අපේ මේ මනෝවිද්‍යාවේදී අපි භාවිතා කරනවා. එතනිනුත් අවුරුදු 10 සිට 14 දක්වා පෙර යෞවන වියත්, 15 සිට 17 දක්වා මැදි යෞවන වියත්, 18 සිට 24 දක්වා තමයි අපි පසු යෞවන විය කියලා හඳුන්වන්නේ. ඉතින් යෞවන විය මේ විදියට කොටස් තුනකට බෙදෙනකොට අපි එදිනෙදා ජීවිතයේදී අපි හැමෝටම අපි මේ කතා කරන මොහොතේදී අපිටත් අපේ යෞවන විය මතක් වෙනවා. සහ වර්තමානයේදී මේ වයස් කාණ්ඩවලට අයිති විශේෂයෙන්ම අපේ තරුණ දරුවන් තරුණ තරුණියන් ගැන කතා කරද්දී මේ පසු යෞවන විය කියන කොටසට අයිති වෙනවා මෙන්න මේ තරුණ කාණ්ඩය. ඒ වගේම වර්තමානයේ සහ අතීතයේ අපි යෞවන විය ගැන කතා කරනකොට අතීතයට වඩා දැන් අපිත් සමහර වෙලාවට උදාහරණ වලට ගන්නවා. අපිත් කියනවා අපි වගේ නෙවෙයි අපේ ඉස්සර අපේ තරුණ කාලේ වගේ නෙවෙයි දැන් තරුණ කාලේ ඉන්න ළමයි කියලා. ඒ නිසා යෞවන වියත් එක්ක කායිකව මානසිකව සිදුවෙන යම් යම් වෙනස් වීම් තියෙනවා. කායික වෙනස් වීම් නම් බොහෝ විට එදත් අදත් හෙටත් මේ කාලවකවානුව වල ඉන්න දරුවන්ට තරුණ තරුණියන්ට පොදු ඒවා. නමුත් මානසික වශයෙන් බලනකොට යම් යම් අවස්ථාවන් වලදී යම් යම් හේතු කාරණා නිසා මේ යෞවන විය මේ කතා කරපු කොටස් තුන ඇතුළෙදී මානසික සෞඛ්‍ය යෞවන විය මානසික සෞඛ්‍ය කියන එක දරුවෙකුගෙන් දරුවෙක්ට තරුණයෙක්ගෙන් තරුණයෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි යෞවන විය ගැන මූලිකවම කියන්න තියෙන්නේ. ඔව් ඇත්තටම මේ ඔබතුමිය සඳහන් කළා වගේම අපි විවිධ අවධීන්වල මේ යෞවන විය ගත කරනවා. ඉතින් මේ අපේ ජීවිතේ නොඑක් අවධිවල අපි දශකවල ඉන්නකොට මේ යෞවන විය ඉතාම වැදගත්නේ. එතකොට දැන් ඇත්තටම මට හිතෙනවා මේ යෞවන වියේදී ඔවුන්ගේ අගය කිරීම, ඔවුන්ගේ නිර්මාණ අගය කිරීම, ඔවුන්ට සමතැන ලබා දීම හරිම වැදගත් කාරණයක් වෙනවා. එතනදි නේද මේ ඔය යෞවන වියේ මානසික තත්ත්වයන් හටගන්නේ? අර තමන්ගේ නිර්මාණවලට ඉඩක් නැති වුණාම, එහෙම නැත්නම් තමන්ට නිසි තැන නොලැබුණාම ඒ ගැටලු සහගත තත්ත්වයන් පවුල තුළ වෙන්න පුළුවන්, පාසල තුළ වෙන්න පුළුවන්. යෞවන වියේදී ගැටලු පටන් ගන්න එතනින් නේද? අනිවාර්යයෙන්ම හොඳ ප්‍රශ්නයක්. මොකද සුගන්ධි මං අර කතා කරපු කොටස් තුනේදී පෙර යෞවන වියේදීම දරුවන් ඔවුන්ගේ මානසික මට්ටමත් එක්ක ඔවුන් හිතනවා ඔවුන්ට ඇගයීමක් ලැබෙන්න ඕන කියන එක. මේක තව ටිකක් වැඩි වෙනවා මැදි යෞවන වියට ආවට පස්සේ. පසු යෞවන වියට එනකොට ඔවුන් අගය කිරීම, ඔවුන් ඒ කියන්නේ මේ කාල සීමාව තුළම මේ යෞවන වියේ ඉන්න දරුවන් හරි කැමති ඔවුන් කරන දේවල් ගැන අනිත් අයගේ ආකර්ෂණය ලබා ගන්න. මේක යෞවන වියේදී ඔවුන් කායිකව වෙනස් වීම වලට ලක් වෙනවා. ඒ වෙනස්කම් වලදී උදාහරණයක් ගත්තොත් එහෙම මැදි යෞවන වියේ ඉන්න දරුවෙක්, තරුණ දරුවෙක්, ගැහණු ළමයෙක් නම් මූණේ පිම්පල් එකක් එනවනම් ඔන්න
මේ කාලෙදී බොහොම සැලකිලිමත් වෙනවා. Taman ලස්සනට සුදු වෙනවද කියලා බලනවා. එතකොට පාසල් යන නිල ඇඳුමේ ගෞමේ රැලි රැල්ලෙන් රැල්ලට අයන් කරනවා. පිරිමි ළමයෙක් නම් කොණ්ඩේ පීරනවා. ඒ කියන්නේ අර පුංචි කාලේ ග්‍රවුන්ඩ් එකට ගියපු දරුවා ටිකක් ලොකු වෙනකොට ක්‍රීඩා කරන්නේ නැති කෙනෙක් නම් ග්‍රවුන්ඩ් එකකට යන්න හරි අකමැති පාසලේදී මොකද කළු වෙයි කියලා හැම වර්ණය වෙනස් වෙයි කියලා. ඉතින් ඔවුන් හරි කැමති ඔවුන්ගේ මේ ශාරීරික ලක්ෂණ වෙනස් වෙලා ඔවුන් ලස්සන ඇඳුමක් ඇඳලා ගොඩක් වෙලාවකට ගිහිල්ලා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩියෙන් හැඩ බලනවා. එතකොට ඔවුන් කැමති ඔවුන්ගේ මේ වෙනස්කම් වලට ඔවුන් දක්වන ප්‍රතිචාරයන් ගැන අනිත් අය අගය කිරීමක් කරනවා නම් ඒකයි නව යෞවන වියේ ඉන්න දරුවෙක් ගැන දෙමව්පියන් අවධානයෙන් ඉන්න ඕන කියලා කියන්නෙත් ඒකයි. මොකද සමහර වෙලාවට මේ අවධානය ගිලිහෙන තැනදී යෞවන වියේදී ඇති වෙන සිතිවිලි හැඟීම් එක්ක ඔවුන් වෙන වෙන නොකැලපෙන චර්යාවන් වලට යන්න පුළුවන්. ඒ නිසා නිතරම ඔවුන් දිහා අවධානයෙන් බලාගෙන ඉන්න වැඩිහිටියන් දෙමව්පියන් නිවසේදී බලන්න ඕන ඔවුන් හරි කැමති හොඳ දේ අගය කරනවට සහ මේ කාලේ හරිම කැමති සුගන්ධි අත්හදා බැලීම් කරන්න ඔවුන් හරි කැමති විවිධ අත්හදා බැලීම් කළා. ඒකෙන් එන ප්‍රතිඵලය මොන වගේ වෙයිද කියන මනෝභාවය යෞවන වියේ දරුවන්ට තියෙනවා. ඉතින් ඒ නිසා අර ඔබ කිව්වා වගේ ඔවුන් ඇටෙන්ෂන් ගන්න මේ කාලේදී ඔවුන් හරි කැමති අවධානය දිනා ගන්න. ඒ අවධානය දිනා ගන්නවත් එක්ක තමයි ඊළඟට ඔවුන්ගේ සිතුවිල්ල එන්නේ මම මේ කරන දෙයට අගය කිරීමක් ලැබෙන්න ඕන කියලා. මේ අගය කිරීම නොලැබෙන තැනදී ඔවුන් සමහර විට ඔවුන් පසුගාමී වෙන්න පුළුවන්. ඔවුන්ගේ පෞරුෂ ලක්ෂණයන් වලට මේක බලපානවා. ඔවුන්ගේ පෞරුෂයට මේක බලපාන්නෙම අර නිසි අගය කිරීමක් වටිනාකමක් යෞවන වියේදී නොගැලපෙන, ඒ කියන්නේ නොලැබෙන දරුවා සමාජ ගත වීමේදී ඔවුන් අර යම් යම් පසුගාමි චර්යාවන් පෙන්නුම් කරනවා, සමාජයෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා, හුදකලාවෙන් උත්සාහ කරනවා. ඒ වගේ ලක්ෂණ වලට යන්නේ ඒ නිසා ඔබ කිව්වා වගේ වැදගත්ම වෙන්නේ මේ කාලේදී හොඳ අවධානයකින් මේ යෞවන වියේ ඉන්න දරුවන් ගැන අගය කිරීම සහ ඔවුන් දිහා අවධානයෙන් නිරීක්ෂණය කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔව්, දැන් ඇත්තටම ඔබතුමිය සඳහන් කළා ඉතාම වැදගත් කාරණයක්. ඒ තමයි අර දැන් පෞරුෂය සංවර්ධනය වෙන්න මේ කාලෙදී ඔය කියන නිර්මාණයක් කළාම, එහෙම නැත්නම් හොඳ දෙයක් කළාම දරුවව අගය කිරීමට ලක් කරනවා නම්, ඒ වගේම ප්‍රශංසා කරනවා නම්, එතකොට ඉන් ඉදිරියටත් එයා තව එවැනි හොඳ දේ කරන්නට පෙළඹෙනවා. ඉතින් අර බොහෝ වෙලාවට අපේ නිවස තුල වුණත් දරුවට යෞවන වියේදී අර ඔය දේ කරන්න එපා, ඕක කරන්න එපා, ඒ වගේ හැමදෙස්සෙම අර එපා එපා කියන සංකල්පය තමයි නිතරම අහන්න ලැබෙන්නේ. ඉතින් ඒත් එක්ක මට මේ ගැටලුවක් මතු වෙනවා. මේ දැන් ගොඩක් වෙලාවට මේ අවධානමක් ගන්න බයක් නැහැ නේද මේ යෞවන වියේදී? ඒක මනෝවිද්‍යාත්මක වෙන දෙයක්ද? කොහොමද ඒ පිළිබඳ ඔබතුමින සඳහන් කරන්නේ? ඔව්, ඇත්තටම මේ කාලෙදී මනෝවිද්‍යාත්මකව ඒ පසුබිම එන්නෙම දරුවට මේ කාලවකවානුව එනකොට දරුවට හිතෙනවා අර ඔබ කිව්වා වගේ යම් යම් අත්හදා බැලීම් කරන්න. එතකොට ඒ දරුවට හිතෙනවා, නව යෞවන වියේ ඉන්න තරුණයාට තරුණියට හිතෙනවා මම මේක කරලා බලන්න ඕන මේකේ ප්‍රතිඵලය මොන වගේ වෙයිද කියලා. ඒ කුතුහලය තමයි තියෙන්නේ. එතකොට මේ කුතුහලය හින්දා තමයි සමහර වෙලාවට ඔවුන් අවධානම්කාරී චර්යාවන් වලට යොමු වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම නව යෞවන අවධියේ ඉන්න දරුවෙක් මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්නේ මෙන්න මේ කුතුහලය හින්දා. මේක කරාට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න ඔවුන්ට ඇති වෙන කුතුහලයත් එක්ක තමයි මේක කරන්නේ. එතකොට ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙන එක මේ කාලෙදි අපි දන්නවා නව යෞවන අවධියේ ඉන්න දරුවන්ගේ හෝමෝන වෙනස් වීම එක්ක ඔවුන්ට විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ආකර්ෂණය නිසා යම්කිසි අවස්ථාවක ඔවුන්ට නව යෞවන අවධියේ ඉන්න දරුවෙක්ට ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්න හිතුනොත් එහෙම ඔවුන් බලනවා මේ වගේ සම්බන්ධතා, මේ වගේ හැඟීම මොන වගේද? එතකොට මේ සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් මොකක්ද වෙන්නේ? සමහර වෙලාවට දෙමව්පියන් ඔවුන්ට බලපෑම් කරන විදිය, දෙමව්පියන් ඔවුන්ට කතා කරන විදිය මත සමහර වෙලාවට අර නව යෞවන අවධියේ ඉන්න දරුවන් හිතනවා මේ කාලෙදී අර අම්මා තාත්තා පොඩ්ඩක් අර මේ තරහ ගස්සවන්න, ඔවුන්ට ගේන්ස්ට යන්න හිතෙන කාලයක්නේ මේක. එතකොට දෙමව්පියන් එහෙම ඔවුන්ව, ඒ කියන්නේ ඒ නිරීක්ෂණය නිසියාකාරව සිදු නොවි ඔවුන්ට අර තරවටු කරන්න ගිහින් එහෙම නැත්තම් ගහන්න බනින්න ගියොත් එහෙම දරුවා උත්සාහ
කරනවා මේක කරලාම බලන්න උන්ට ඒ මේ කාලේ දින සිතුවිල්ල තමයි මේක කරලා බලන්න ඕන කොහොමද වෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා මේ කාලේදී ඔවුන්ගේ සිතුවිලි එක්ක තමයි ඔවුන්ගේ චර්යාවන් තීරණය වෙන්නේ. ඔවුන්ට එන සිතුවිල්ලත් එක්ක තමයි ඔවුන් කරන කියන දේවල් කරලා බලන්න උත්සාහ කරන්නේ. එතෙන්දී වැඩිහිටියන් විදියට අපි ප්‍රවේශම් වෙන්න ඕන ඔවුන්ට මේ වාගේ අවස්ථාවන් වලදී දරුවා එක්ක නව යෞවන අවදියේ ඉන්න තරුණයෙක් තරුණියක් එක්ක අපි කොහොමද කටයුතු කරන්න කියන එක. ඒ කියන්නේ දරුවට ප්‍රධාන වශයෙන්ම දැනෙන්න දෙන්න ඕන එක තමයි ඔබ ගැන මම බලාගෙන ඉන්නවා මම අවධානයෙන් ඉන්නේ. ඒකයි අර ගීතයකක් තියෙන්නේ අසංක ප්‍රියමන්ත පීරිස් ගායනා කරන්නේ දුවගෙන් අහන්නේ මේ පුංචි හැඩකාරියේ යෞවනේ දොර ළඟ ඉන්න මගේ දුවේ. ඒ කියන්නේ තාත්තා බලාගෙන ඉන්නවා දුව ඔයා වෙනස් වෙනවා කණ්ණාඩිය ඉස්සරහා ඉන්නවා මේ දේවල් ගැන මට පේනවා මම බලාගෙන ඉන්නේ කියන එක තාත්තා බොහොම ආදරණීය විදියට දුවට කියනවා. ඒ ආදරණීය බව තමයි අනිවාර්යෙන්ම දරුවෙක් එක්ක මේ කාලෙදි විශේෂයෙන්ම තියෙන්න ඕන. මොකද පුංචි කාලෙදි අපි ළඟින් තුරුළු කරන් ආදරෙන් ලං කරගෙන ඉඳලා නව යෞවන අවධියට එනකොට තමයි මේ අතහරින එක කරන්නේ. යාළ දැන් ලොකුයිනේ යාළ දැන් තරුණයිනේ කියන හැඟීමෙන් මේ දරුවන් අතහැරීම කරන්නේ. අන්නේ අතහැරීම තුළ දරුවන් උත්සාහ කරනවා අර ඔබ ආපු ප්‍රශ්නය යම් යම් අත්හදා බැලීම් කරලා ගෙදරින් ලැබෙන ප්‍රතිචාරය මොන වගේද කියලා බලන්න. ඔව් ඇත්තටම මම හිතන්නේ ඒකත් ඉතාම වැදගත් කාරණයක්. ඔබට ඉන්නේ ඔබේ යෞවන විය ගත කරන දුවෙක් නම් පුතෙක් නම් ඇත්තටම දෙමෝපියෝ විදිහට අර අත්හැරලා තියෙනවා වගේ පෙන්නුවට හැබැයි ඔබ අනිවාර්යෙන්ම ඔබේ නිරීක්ෂණයේ ඉන්න ඕනේ. ඔබේ අවධානයෙන් ඔබ ඉන්න ඕනේ. ඔබේ ආදරේ රැකවරණය ඔබ ඒ පිටුපස ලබා දෙන්නට ඕනේ. ඉතාම වැදගත් කාරණයක් ඔබතුමිය මතු කරේ. දැන් ඇත්තටම මේ කාලය තුලදී මම දකින දෙයක් තමයි දැන් පාසල් පද්ධතිය තුළ වුණත් සමාජය තුළ වුණත් අර දැන් යෞවන වේදී දෙමව්පියන්ට සමීප වෙනවට වඩා දරුවා අර සම වයස් කාණ්ඩයන්ට සමීප වෙනවා. ඉතින් එතනනේ අපිට නිවස තුළ ගෙදර තුළ අම්මට ආදරණීය අම්මට ආදරණීය තාත්තට අර සම වයස් අයට සම වෙනවා වගේම ඒ අයත් එක්ක තොරු තුරු බෙදා ගන්නවා වගේම අම්මට තාත්තටත් හැකියාව තියෙනවා නේද දරුවට සමීප වෙන්න. ඒක අපි කොහොමද අපේ ගෙදර තුලදී ඇති කරගන්නේ පරිසරය? අනිවාර්යෙන්ම අර සුගන්ධි කිව්වා වගේම අපේ නව යෞවනියේ ඉන්න දරුවන් බොහොම කැමති තමන්ගේ වයසේ ඉන්න අපි කියනවා තමන්ගේ සම වයස් කණ්ඩායම් ඇසුරු කරන්න මේ කාලෙදී ඔවුන් කැමති. එතකොට ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ඔවුන් හැසිරෙන්නේ ඔවුන් නිතරම උත්සාහ කරන්නේ මේ සම වයස් කණ්ඩායම් එක්ක ඉන්න. හැබැයි දෙමව්පියන් මේ අවස්ථාව දරුවන්ට දෙන්න ඕන. නමුත් දරුවන් ගැව අවධානයෙන් ඉන්න ඕන. ඒකයි අපි කියන්නේ නිතරම නව යෞවනයේ අවධියේ ඉන්න දරුවෙක් නිවසක ඉන්නව නම් දරුවන්ට නිදහස දෙන්න නමුත් ඔවුන් අතහරින්න එපා කියලා. මොකද මේ කාලෙදී සමහර වෙලාවට මේ දරුවන්ට දැනුනොත් එහෙම මේ පිය ප්‍රෙෂර් එක එනවා සමහර වෙලාවට දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ගිලිහිලා නම් තුන්වෙනි පාර්ශවයකට විශේෂයෙන්ම තමන්ගේ යහළුවන්ට යෙහෙළියන්ට පුළුවන් අර මේ දරුවව සමාජ අපගාමී චර්යාවකට උනත් යොමු කරව ගන්න. උදාහරණයක් ගත්තොත් එහෙම සුගන්ධි වර්තමානයේදී මේ යෞවන වයේ ඉන්න දරුවන්ගේ ඇබ්බැහිය ගැන කතා කරොත් එහෙම වර්තමානයේදී ඇබ්බැහිය කොටස් තුනකටම මේ ඇබ්බැහිය තියෙනවා. එතකොට මේ ඇබ්බැහියට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ඔවුන්ගේ මේ පිය ප්‍රෙෂර් එක. සම වයස් කණ්ඩායම් වලින් එන ප්‍රෙෂර් එක. මොකද සමහර වෙලාවට සමහර දරුවෝ කියනවා යාළුවෝ ටික තරහ වෙයි කියලා හිතුවා. යාළුවෝ අතර කොන් වෙයි කියලා හිතුවා. එතකොට නැත්තම් යාළුකමට යාළු ෆිට් එකට මට ඒක කරන්න සිද්ධ වුණා. එහෙම නැත්නම් ගෙදරින් මාව ඈත් කරා දුරස් කරා. ඒ නිසා මට අන්තිමට ඉතුරු වුණේ මං එක්ක හිටියේ මගේ යාළුවන් ටික විතරයි. අන්න ඒ හින්දා යාළුවෝ එක්ක ඉඳලා රෝබ කිව්වා වගේ පිය ප්‍රෙෂර් එක හින්දාම වර්තමානය වෙන විට ඇබ්බැහිකම් තුනක් තියෙනවා. ඒක ඇබ්බැහි තමයි මද්‍රව්‍ය වලට ඇබ්බැහිය. යෞවන වයේ ඉන්න දරුවන්ගේ මේක වර්තමානයේ තියෙන ලොකු ඛේදවාචකයක්. දෙවැනි ප්‍රශ්නය තමයි මේ දරුවන් ස්මාර්ට් ෆෝන් වලට දුරකථන වලට තියෙන ඇබ්බැහිය. මේක දෙවැනි ඇබ්බැහිය. තුන්වැනි ප්‍රශ්නය තමයි මේක ලිංගිකත්වයට තියෙන ඇබ්බැහිය. සෙක්ෂුවල් ඇඩික්ෂන්. එතකොට ඩ්‍රග් ඇඩික්ෂන්, ෆෝන් ඇඩික්ෂන්, සෙක්ස් ඇඩික්ෂන් කියන ඇඩික්ෂන් තුනම යෞවන වයේ ඉන්න දරුවන්ට වර්තමානයේ තියෙනවා. ඒ වර්තමානයේ මේ දරුවන් මේ තත්ත්වයට පත් වෙන්න බොහෝ හේතු සාධක අතර ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා රෝබ මතු කරපු පිය ප්‍රෙෂර් කියන කාරණය.
ඒ දරුවන් එක කතා කරාම ඒ දරුවන්ගෙන් එන උත්තරය තමයි පවුලෙන් ඈත් වුණා, ගෙදරින් දුරස් වුණා, සමහර වෙලාවට ගෙදරින් එන පීඩනය හින්දා. ගෙදරින් දෙන දරුවට ආදරය දෙන්න ඕන මේ කාලවකවානුවේදී දරුවට දෙනවා එක එක ටාගට්ස්. අම්මා තාත්තට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච අරමුණු වලට යන්න මේ නව යොවුන් වියේ ඉන්න දරුවව බලෙන් පුෂ් කරනවා. අම්මා තාත්තා තමන්ට බැරි වෙච්ච තනතුරු වලට, තමන්ට බැරි වෙච්ච ඉලක්ක වලට යන්න දරුවව පුෂ් කරනවා. අන්නේ පුෂ් කිරීම තුර අර ඒ ආත්මාර්ථ සිතුවිල්ල දෙමව්පියන්ට එනකොට දරුවන් දෙමව්පියන්ගෙන් ඈත් වෙනවා. ඒ ඈත් වෙලා ලං වෙන්නේ අර තමන්ගේ සමවයස් මිතුරු කණ්ඩායම් වලට. ඒ ලං වෙන මිතුරු කණ්ඩායම දරුවා එක්ක ක්‍රියා කරන ආකාරය අනුව, ඔවුන් සමාජයේ හැසිරෙන විදිය අනුව, අර මං කිව්ව විදියට සමහර වෙලාවට ෆෝන් එකේම දරුවා ෆෝන් එකටම බැහි වෙලා ඉන්න පුළුවන්. එතකොට නිදාගන්නේ නැහැ, කන්නේ බොන්නේ නැහැ, කාමරයට වෙලා එළි වෙනකම් සමහර වෙලාවට අර මේ නයිට් ටයිම් ඩේටා කියාගෙන මට බොහෝ වෙලාවට සායනවල දරුවන් මුණ ගැහෙනවා. දරුවෝ ක්ලිනික් එකට අරගෙන එනවා, අම්මා තාත්තා අඬ අඬ කතා කරනවා මේ ළමයා එළියට බහින්නේ, එළි වෙනකම් කාමරයට වෙලා ගේම්ස් ගහන එක කරන්නේ. එතකොට යාළුවෙක් එකතු වෙලා ටීම්ස් හදාගෙන මේක කරන්නේ. සමහර වෙලාවට ගෙදරින් කන්න දෙන පොකට් මනි එකිනුත් මේ දරුවන් කරන්නේ අර ගේම්ස් වලට මේ ඩේටා ලබා ගන්න යම් යම් උපක්‍රම පාවිච්චි කරන එක. ඉතින් එහෙම වුණාට පස්සේ ඩ්‍රග් එකත් එහෙමයි. වර්තමානයේදී මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච යොවුන් වියේ ඉන්න දරුවන්ගෙන් ඇහුවාම කොහොමද ඔබ මේ පළමු වර, දැන් ඇබ්බැහිය කියලා කියන්නේ හතරවෙනි අවස්ථාව, පළමු වර භාවිතය, වරින් වර භාවිතය, නිරන්තර භාවිතය, ඇබ්බැහිය. ඇබ්බැහිය කියලා කියන්නේ හතරවෙනි අවස්ථාව. එකවර ඇබ්බැහියකට එන්නේ නැහැ. එතකොට මේ පළමු වර භාවිතයට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ අර ඔබ හපු සම වයස් කණ්ඩායම් වල තමන්ගේ වයස යාළුවෙක්, තමන් එක්ක එකට ඉන්න යාළුවෙක් තමයි දරුවට මේ මද්‍රව්‍ය වලට ආරාධනය කළා. බලෙන් හරි සමහර වෙලාවට පළමු වර කැමති වෙන්නේ නැහැනේ, යාළුකමට හරි කියලා බලෙන් පොළඹවා ගැනීම කළ තියෙන යාළුවෙක්. ඒ නිසා දෙමාපියන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මේ කාලෙදි දරුවෝ අතහරින එක නෙමෙයි කරන්න ඕන, දරුවන්ට නිදහස දෙන්න. හැබැයි ඔවුන් අතහරින්න එපා. ඔව්, ඇත්තටම දරුවන්ට නිදහස දිය යුතුයි අපි. දැන් දරුවෝ ගොඩක් සම වයස් අයට සමීප වෙනවා තමන්ගේ ඒ සමකාලීන ගැටලු ෂෙයා කරගන්න පුළුවන් නිසා. ඉතින් අර පරම්පරාර්ථතර තියෙන පරතරය නැති කරගෙන දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, පාසල් පද්ධතිය තුළ ගුරුවරුන්ට මේ පරතරය නැති කරගෙන ඔවුන්ගේ මේ පරම්පරාව තුළ තියෙන අලුත් දේවල් පිළිබඳව යාවත් කාලීන වුණා නම් මං හිතන්නේ මේ ගැටුම අවම කරගන්න පුළුවන්. සමීප වුණා නම්, යාවත් කාලීන වුණා නම් අලුත් දේ පිළිබඳව. ඇත්තටම සුගන්ධි, වෙන්නම ඕන දේ තමයි තමන්ගේ දරුවා මුලින් හඳුනා ගන්න ඕන. ඒ හඳුනා ගැනීමත් එක්ක තමයි දරුවත් එක්ක කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ දරුවා හඳුනා ගන්නකොට දරුවට, දැන් අපි හිතමු නව යොවුන් අවධියේ ඉන්න දරුවෙක් ඉන්නකොට පවුලේ තව ඒ අම්මා තාත්තටම තව ඒ දරුවට වඩා වැඩිමල් දරුවෝ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් තව බාල දරුවෝ ඉන්න පුළුවන්. පළවෙනිම දේ තමයි මේ එකම පවුලේ සහෝදර සහෝදරියන් උනත් සංසන්දනය කරන්න යන්න හොඳ නෑ. එතනින් එහාට ගියාට පස්සේ තව ඥාති හිත මිත්‍රාදීන්ගේ දරුවෝ ඉන්න පුළුවන්. ඒ ළමයි එක්ක සංසන්දනය කරන්න යන්නත් හොඳ නෑ. හේතුව තමයි මේ නව යොවුන්ියේ ඉන්න දරුවන් අකමැතිම දෙයක් තමයි දෙමව්පියන් තමන්ව සංසන්දනය කරනවා එක්කෝ අක්කා අයියා නංගි මල්ලියෙක්, එහෙම නැත්නම් ඥාති හිත මිත්‍රාදීන්ගේ දරුවෙක් එක්ක. බලන්නකෝ අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, එයාට පුළුවන් නම් ඇයි ඔයාට බැරි, එයා මේක කරනවනේ ඔයත් මේක කරන්නකෝ, අක්කාගේ අත් අකුරු මෙච්චර ලස්සන ඇයි ඔයාගේ අත් අකුරු කියව ගන්නවත් බැරි, එයා කරන්නේ බයෝ නම් ඇයි ආර්ට්ස් කරන්නේ, එහෙම කිය කිය දරුවට හැමතිස්සෙම සංසන්දනාත්මකව දරුවා විවේචනයට ලක් කරනවා. ඉතින් මෙන්න මේ නව යොවුන් අවධියේ ඉන්න දරුවෙක්ව සංසන්දනය කර කර විවේචනය කරන්න යන අවස්ථාවේදී තමයි දරුවා දෙමව්පියන්ගෙන් ඈත් වෙන්නේ, දුරස් වෙන්නේ. මානසික වශයෙන් ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් මේක. ඔවුන් හිතින් අරගල කරනවා හැමතිස්සෙම හැම දෙයකටම මම තමයි මේ උදාහරණයකට ගන්නේ, අනිත් කෙනා හොඳයි මම නරකයි. ඒ සිතුවිල්ල දරුවගේ හිතේ තුල තියෙනකොට දරුවා කරන්නේ අර අම්මා තාත්තගෙන් ඈත් වෙලා එයා කරන දේ හරි හොඳයි අර අපි මුලින්
කතාව ආරම්භයේදී ගත්තා ඇගයුම් කරනවට තමන්ට අවධානය දෙනවට කැමති අවධානය දෙන අගය කරන තැන තියෙන්නේ වෙන තැනක තුන්වෙනි පාර්ශවයක් ළඟ එතෙන්ට උන් ලං වෙනවා ඒ හින්දා තමයි අර යාළුවොත් එක්ක යන්නේ යාළුවෝ කියන දේවල් කරන්නේ සමහර වෙලාවට ප්‍රේම සම්බන්ධතාවයන් නැති කරගන්න යන්නේ වෙන පාර්ශවයකින් ඔවුන් කැමති අගය කිරීම වටිනාකම ලැබෙන හින්දා අපි කරන්න ඕන දෙමව්පියන් වැඩිහිටියන් විදියට මේ දරුවාව මුලින් තේරුම් ගන්න ඕන මේ කාලෙදි දරුවාගේ මනෝභාවයන් මොන වගේද කියන එක තේරුම් ගන්න ඕන දරුවට ආදරණීය විදියට කිව්වොත්ද එහෙම නැත්නම් දරුවට තර්ජනය කරොත් හරි දරුවට බැන්නොත් හරි දරුවා තව කෙනෙක් එක්ක සංසන්දනය කරොත් හරි දරුවා අපිට ලං වෙනවද දරුවා අපෙන් ඈත් වෙනවද කියන එක වැඩිහිටියන් විදියට දෙමව්පියන් විදියට අපි හිතන්න ඕන කාරණයක් මොකද අපිට දරුවාගේ වයසට ගිහිල්ලා අපිට දරුවා හිතන විදියට ගැන හිතන්න පුළුවන් හැබැයි දරුවා කියන්නේ පුංචි වැඩිහිටියෙක් නෙමෙයි වැඩිහිටි භාගයක් නෙමෙයි දරුවාට අපේ වයසට ඇවිල්ලා අපේ පරිණතභාවයත් එක්ක අපි හිතන තැනට හිතලා වැඩ කරන්න දරුවාට බෑ නමුත් අපිට පුළුවන් දරුවා ඉන්න මානසිකත්වයට ගිහිල්ලා ඒ මට්ටමින් ඔවුන්ගේ මොන වගේ මනෝභාවයන්ද තියෙන්නේ කියලා හිතලා දරුවාට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ගොඩක් කලාවට වෙන්නේ සුගන්ධි මේකේ අනිත් පැත්තනේ අපි හිතනවා දැන් අපි හිතන්නේ මේ විදියට අපිට වෙන්න ඕන මේක දරුවා ඒක තේරුම් අරගෙන අපි හිතන විදියට හිතන්න ඕන කියලා. නමුත් ඒක වෙන්නේ නැහැ. අපි දරුවාව තේරුම් ගන්න දරුවාගේ තැනට යන්න ඕන. ඒ නිසායි අපි ඒක මනෝවිද්‍යාවෙදිත් කියනවා අපි සහකම්පනය කියලා කියනවා. අනිත් කෙනාගේ සපත්තුවට බැහැලා බලන්න ඒ කෙනා ඉන්න තත්ත්වය මොන වගේද කියලා. දැන් ඔයා දරුවන්ට නව යෝවුන්නේ ඉන්න දරුවන් හිතුවක්කාරයි හරි කියන දේ අහන්නේ හරි ගෙදරින් පවුලෙන් ඈත් වෙලා යාළුවෝ ලොකු කරගෙන ඉන්නවා හරි කියලා අම්මලා තාත්තලාට මම යෝජනාවක් කරනවා ඔබ ඒ තැනට ගිහිඳලා බලන්න එතකොට ඔබට මොන වගේද දැනෙන්නේ අම්මා තාත්තා හැමතිස්සෙම දරුවට ලොකු පීඩනයක් නම් දෙන්නේ දරුවාගේ ප්‍රෙෂර් එකෙන් නම් ඉන්නේ දරුවා මානසික වශයෙන් එතනදී අසහනයට පත් වෙලා නම් ඉන්නේ එතෙන්දී ඔබට තේරෙයි දරුවා කොතරම් මානසික සෞඛ්‍ය ගැන කතා කරනව නම් දරුවා කොතරම් අපහසුතාවයකින්ද ගෙදර ඇතුළෙම ඉන්නේ කියලා. ඉතින් දරුවට නිවස හොඳ සහනදායි යහපත් මානසික මට්ටමක් තියාගන්න පුළුවන් දරුවට නිදහසේ ඉන්න පුළුවන් අපසරියක් නිවස ඇතුළේ නිර්මාණය කරනව නම් මේ නව යෝවුන්ගේ අවධිය කියලා කියන්නේ බොහොම තාරුණ්‍යට ලොකු ඒ කියන්නේ ඉඩකඩක් තියෙන බොහොම ලස්සන සුන්දර කාල පරිච්ඡේදයක් දරුවා සමාජගත වෙන්නේ ඒ ලස්සන ආදරණීය බවත් එක්ක ඒ ආදරණීය බවට උදව් කරන්න ඕන ගෙදර ඉන්න අපි එතකොට සමාජයට දොස් කියලා වැඩක් නැහැ ඉස්සර වෙලා අපි දරුවාගේ පරිසරය නව යෝනියේ ඉන්න දරුවා එක්ක ගත කරන පරිසරය තමයි අපි නිවස ඇතුලේදී නිර්මාණය කරගන්න ඕන එතකොට දරුවා සමාජගත වෙන විට යහපත් ආදරණීය මිනිසෙක් විදියට ඔවුන් සමාජයට යයි ඔව් මං හිතන්නේ අපේ අනාගතය සුන්දර වෙන්න අපේ රටක් සුන්දර වෙන්න නම් අර යෝන් වියේදී බොහොම පෞරුෂවත්ව හැදෙන යෞවනය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මං හිතන්නේ අපි gedara ඉන්න අපේ දෙමව්පියෝ විදිහට ඒ වගේම පාසල් පද්ධතිය තුළ ගුරුවරු විදිහට වැඩිහිටි පරම්පරාව විදිහට අපි කොහොමද මේ යෝන් වියට ආමන්ත්‍රණය කරන්න ඕනි කියන හොඳ අදහස් ටිකක් අපිට අද දවසේදී දැනගන්න ලැබුණා. ඉතින් අපිට අලුතින් හිතන්නට හැකියාව තිබෙනවා. අපි අර ඒ પરම්පරාව පරතරය තුළ ඉඳගෙන හිතන්නේ නැතුව ඔවුන් තුළට ගිහිල්ලා ඔවුන්ගේ නිදහසත් ආරක්ෂා කරලා ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම තමයි වැඩිහිටියන් විදිහට අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් ඒ වැඩිහිටියන්ගේ ඒ ආදරය රැකවරණය නිසා අනිවාර්යෙන්ම යෞවන වියේදී වගේම තරුණ වියට එළඹෙන දරුවා අනිවාර්යෙන්ම රට ලස්සන කරනවා තමන්ගේ ජීවිතය ලස්සන කරගන්නවා ඉතින් අනාගතේම ලස්සන කරගන්නවා ඉතින් ඉතා වටිනා ලස්සන අදහස් ටිකක් අද දවසේදී අපිට ලබා දුන්නා ඉතින් අපි අද කතා කරේ යෞවන වියේ මානසික සෞඛ්‍ය පිළිබඳව ඉතින් අද දවසේ වගේම අපි ඉදිරියටත් මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම් ඉතින් අද දවසට අපි සම්වර්ගෙන යන්න තමයි සූදානම් වෙන්නේ ඊට කලින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍ය අබේ සිංහ ඔබතුමියට බොහොම ස්තුති ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් අද දවසේදීත් සඳුන් ගන්න වැඩසටහනින් මම හිතන්නේ ඔබට ඉතාම ජීවිතයට වටිනා අදහස් රසක් එකතු කරගන්නට හැකියාව ලැබුණා නැවත දවසක අපි මුණගැහෙමු ඔබ සියලු දෙනාට සුබ දවසක්
Thank you.